පුදුම ග්‍රීස්මයක් තියෙන මේ දවස්වල. උෂ්ණත්වමාන සතා නටනවා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් වෙලා. දැසියට දැනවා කිව්වා ගැඩීමේ ක්‍රමයකුත් තියෙනවා නම් හයිකරානත් එක ගන්නේ 50 නම් ලාභයි. ගෙනලා දෙන්න 10ට ගන්න. සෝටි එවන්න. ඕ බොඩ්ඩක් කුමක් නිසාද තේ දැසියක් ගෙවන්නේ 50ක් ගෙවන්නේ 10ක් ගෙවන්නේ. ඇඩ්ඩින් බාය සමීකරණයක් ගත්තොත් කොත්ත මල්ලි පැකට් එකක් නොමිලේ. අද විතරයි. ඕ බොඩ්ඩක් ලාභයට බඩු ගෙනලා කැලිත් ඒවනම් කවුද ලඟ කියන්නේ? හොඳයි මොනික. වායි සමීකරණයක් නේ ඕන. හැබැයි වාද එකක් කියන්න. කිසිම කෙනෙකුට ගෙවන්නේ නැහැ. දේන එකටයි හයි කරන එකටයි සේවාවන් මිනිසුන්ම කරුණනේ. මානමති දක්ෂයාති මේ කාර්ය අනපිරිමැස්මෙන් වැඩ කරන්න ඕන. අයියෝ පාවිනාසයක්. ලාභයි ගජ ලාභයි. කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එම ඕනද ගෙනියන්න ඔයි? ට්‍රාන්ස්පෝර්ට් එපා. මගේ ඔක්කොම පුතයි මමයි බඩු ප්‍රවාහනේ. දක්ෂයෝ. බැලේට පාගන්න ඔක්කොම පුතා. නාලපේක් නත් යන්නේ. ඒ වල ලොක්කෝ වගේ අපේ කාර්ක රෝගන් සැක් වගේ යන්නේ. නවත්තනවා ඉක්මනට. සමබර නොවීමේ විපාකමේ. ඔය පැත්තේ එන්න පුතා. එන්න මා පියාදනි. හිතලා ඉන්නවා හිතලා. අපි හුඩ් එක උඩින් තියාගෙන ගෙනියමු පුතා. රබින් හුඩ්. මේකේ හුඩ්. වැඩි ආරක්ෂාවට මං අල්ලන් ඉන්නම්කෝ. ඔන්න මා. දැසෙත්. ගෝ. මොන ඥාන කතා මොලේ. පියානෝ බිමා යම්මලි. ඔව් නතර අකලක් කෑවා. ඔනේ මාරු එලාද උත්තර තියෙනවා. මේ බාර ලෑලෙන්න පාගල යන්න එපා කුඹුතා. නෑල්ල කලවලා තිබ්බා. ඔව් නමස්කාර ඕක හොම්. අයියෝ යවුනාද? කොහොමද මේක ගෙනියන විදිහක්? මලේ පැදි මාතාතා මගේ රේස රෝද කරත් ඇරගෙන කාර් එක ඉස්සරින් ආපස්සෙන් පුතා යන්නේ ඉස්සර වෙලා කාර් එකේ මං පස්සේ රේසර් කරත් දැන් පුතා මයි සමනේ ගෙනාවද පුතා මොකද තාතා බාලාකු එයා පණින් ඉන්නන් ගවා රේසර් රෝදේ පොන්ටි කරත්ටි බැඳගෙන නම් දන්නේ නැද්ද නගරේ මේක වහල නැතුව යන්නේ කොහෙද අනේ ලාලා මේ වරද්ද මං කරපු මොකෝ? වාලේ නැතුව ලොකු වරදක්, බ්‍රේක් නැතුව තව වරදක්. ලියෙමි මගේ පොලිස් පොතේ නෑ සමාව දැන්. ගේනාවා, නිරුපද්දිතයි. අපි දැන් මේක හයි කරමු ඉක්මනින්. බෑ කාලසටහනේ හැටියට කඩ වෙලාවයි මේ. කාලසටහන විදිහට ඔක්කොම වැඩ කරේ මෙච්චර කල් ඔයා? ඈ? මොලේ මකන්න කියලායි තියෙන්නේ. ඉහළ බලන්න අත්ත දෙන්නේ මං. රේසින් කරුණා. ගෝඩයා! මේ නිම ගැබ වල හරහක් බලා ඉන්නේ අලු අලු මොනින් ආ ඔයා තුජන මායිද පුතෝ අයන්න ඕ ඔයා දෝයාක පුතා ජනේල කපන්න දු මේ කරන්න හම්බෙන්නේ නැහැ ගේනවා කියට කුමා උලෙද මාපිය තොඳුරා කතරිය නේද හොඳ පිගන්තික ඈ ඔක්කොම පුතා හරි දැන් අදින්න ඒ වරයි කුමා කලේසට පියන්නේ කාමේ මෙහාට දෙලා ස්තෝරන් කිව්වක් යාම වුණා මම්ම වැඩේ කරගන්න කාන් පේටි පාසේ රෝද දෙක පණනති මහා ජරාම ජරා කාර් ජාතියක්. නෑ කියවානේ. මොකද්ද ඒ සාද්ද? මාව සමීකරණ හයි කරලා පාගේ. ඔක්කොම අම්මට කියන්න එපා මේක ඇදලා ගන්න මං ගිහලා ටැක්ටරයක් ගේන්නම්. ආව්. අලුත් මේක. මං දන්නේ නෑ මේක එලවන්නේ කොහොමද කියලා. අපේ තාත්තට කිසි දෙයක් තේරෙන්නේ නෑ මේ වගේ එකක් එළියට ගන්න ක්‍රම සාවිදි. ඔක්කොම තමයි ඔතන ඉඳගෙන කියන්න නවත්තන වෙලාව. එන්නන්නේ එමෙට. වගේ තාත්තා. ඔහේ හැම දෙයකම අත දාලා වැඩක් කරනවා. ඇටින් ඔහේ
කලේ. අර පිරිමැස්මද වැඩ මම. ඇරුවා මගේ පිඟන්. හදලා දැම්ම මුළු කෑම. අර පිරිමැස්ම. අර පිරිමැස්මට මුළු කෑම කඩුවා. ඔය එක මොලේ කන්දක් වගේ කම් මතුවලා. ආ මිරිද උදව් කන්න ගියා මොළුව නැති වෙනවා. ඉන්න මේ දවස්වල උෂ්ණත්ව මාලෙත් යකා නටනවා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් වෙලා. දෙසියයට දෙනවා කිව්වා. ගෙඩීමේ ක්‍රමයකුත් තියෙනවා නම් හය කරන්නත් එක ගන්න 50 නම් ලාභයි. ගෙනලා දෙන්න 10ට ගන්න. සෝටි. එවන්න. ආ බොඩක්. කුමක් නිසාද තේ? දෙසියක් ගෙවන්නේ. 50ක් ගෙවන්නේ. 10ක් ගෙවන්නේ. ඇඩින් බාය සමීකරණයක් ගත්තොත් කොත්ත මල්ලි පැකට් එකක් නොමිලේ. ආද විතරයි. ආ බොඩක්. ලාභයට බඩු ගෙනලා කැලිච්ච ඒවනම් කවුද ලාග කියන්නේ? ඈ? කොහේද මොනිකා? වායි සමීකරණයක් නේ ඕන. හැබැයි වාද එකක් ගන්න කිසිම කෙනෙකුට ගෙවන්නේ නැහැ. ගේන එකටයි හයි කරන එකටයි සේවාවන් මිනිසෙම කරුන්න දෙයි. මානමති දක්ෂයාති මේ කාලේ අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕන. අයියෝ මානිනාසයක්. ලාබයි ගද ලාබයි. කොහමද ට්‍රාන්ස්පෝට් එක ඕනද ගෙනියන්න ඔයි? ට්‍රාන්ස්පෝට් එපා. මගේ ඔක්කොම පුතේ මමයි බඩු ප්‍රවාහනේ. දක්ෂයෝ. බැලේ බාගන්න කුඹුතා. නෑ නෑ තාක් නත් යන්නේ. ඒ ජීවල ලොක්කෝ වගේ අපි ඒ කාර්කරෝ සැක් වගේ යන්නේ. නවත්තනවා ඉක්මනට. සමබර නොවීමේ විපාකමේ. ඔය පැත්තට ගෙනෙන්න පුතා. එන්න අපි යන්නේ. හිතලා හිතලා හිතලා. අපි හුඩ් එක උඩින් තියාගෙන ගෙනියමු පුතා. අපි හුඩ්. මේකේ හුඩ්. වැඩි ආරක්ෂාවට මං අල්ලන් ඉන්නම්කෝ. ඔන්නෝමා. දැසෙත්. මොළේ යන කතා මොළේ. පියානෝ බිම යමයි. ඕ නතර නතර කෑවා. මොළේ මාරු වෙලාද? උත්තර තියෙනවා. මේ බාර ලෑලෙන් පාගල යන්න එපා කුඹුතා. නෑල කලවල තිබ්බා. ඕ නමස්කාර ඕක හෝ. අයියෝ යවුනාද? කොහොමද මේක ගෙනියන විදිහක්? මලේ පැදිනා තාත්තා මගේ රේස රෝද කරත්තේ අරගෙන කාර් එක ඉස්සර ඉඳා පාසෙන්. පුතා යන්නේ ඉස්සර වෙලා කාර් එකේ මං පස්සේ රේසර් කරත්තේ. යම් පුතා. මායි සමනේ ගෙනාවද පුතා? මොකද තාත්තා බාරාකු? එයා පණියෙන් එන්නම් ගවවා. රේසර් රෝදේ පුංචි කරත්තේ බැඳගෙනම. දන්නේ නැද්ද නගරේ මේක වහල නැතුව යන්නේ කොහෙද? අනේ ලාලහාමි, ඇයි වරද්ද බක් කරපු මොකෝ? වාලේ නැතුව ලොකු වරදක්, බ්‍රේක් නැතුව තව වරදක්. ලියෙමි මගේ පොලිස් පොතේ නෑ සමාව දැන්. ගේනාවා, නිරුපද දෙතයි. අපි දැන් මේක හයි කරමු ඉක්මනින්. බෑ කාලසටහනේ හැටියට කඩ වෙලාවයි මේ. කාලසටහන විදියට ඔක්කොම වැඩ කරේ මෙච්චර කල් ඔයා? ඈ? මොලින්ම කන්න කියලායි තියෙන්නේ. ඉහළට යන්න අත්ත දෙන්නේ මං. රේසින් කළුනා. ගොඩයා, බේනිම ගැදලා දාලා වහක් බලා ඉන්නේ. අද අද මොනේ? ආ, ඔයා තුජන මාළි පුතෝ. අයංග. ඕ! ඔයා දෝයාට. පුතා ජනේල කපන්න දු මේ කරන්න හම්බෙන්නේ නැහැ. ගේම කියට. කුමක් උනේද මාපිය සොඳුරා? කතාරිය නේද හොඳ පිගන්තික? ඈ? ඔක්කොම පුතා හරි දැන් අදින්න. ඒ වරයි. කොහමද කලේ කියලා තියන්නේ? කාමේ මෙහාට දෙලා ස්ටෝන් වුණත් වක්තාව වුණා. මම වැඩේ කරගන්න කාන්. පීටි පාසේ රෝද දෙක පණලති මහා ජරාම ජරා කාර් ජාතියක්. නැහැ ගියවාද? මොකද ඒ සාද්ද? හා මම සමීකරණ හයි කරලා බාගේ. ඔක්කොම අම්මට කියන්න එපා මේක ඇදලා ගන්න මං ගිහලා ටැක්කියක් ගේන්නම්. ආව්. අලුත් මේක මම දන්නේ මේක එලවන්නේ කොහොමද කියලා. අපේ තාත්තට කිසි දෙයක් තේරෙන්නේ නැහැ මේ වගේ එකක් එළියට ගන්න ක්‍රම සාවිදි. ඔක්කොම තමයි ඔතන ඉඳගෙන කියන්නේ නැවත්තන වෙලාව. එන්නේ නැහැ මට.
ඔහේ කම් බලේ කන්දක් වගේ කම් මතුවෙලා. ආ, මේකට උදව් කරන්න ගියාම ඔළුව නැත් වෙනවා.